අදත් සුකරදු කරදි භානවර්ෂටහන අරම්භ කිරීමිට මේ සූදා නම් එන්නේ. පැහුගිය භහනා වාර දෙකේදේ අප සලා එතන අරමුණු කරගෙන ආධ්‍යහාත්මික හා බාහිර ආයතන ඇසකණ නාශේ දීව ශරීවය මනස හා රූප සද්ද ගන්ධ රස ස්පාර්චත් දම්න කියන අරුණ මේ ආයතන දලහා ඇත්තම් මේ ආයතන හය හාරමුණු අද්‍යන්තර හා බාහිර ආහිතන අරමුණු කරගෙන භාවනාව දියුණු කිරීමක්ින් අපි සිද්ධ කලා යම් ප්‍රමාණයකට අදමා කල්පනා කළා මේ දක්වා අපි භාවනා නොකළ නැත්නම් පුරුදු කිරීමක් නොකළ යම් වෙනත් කර්මස්ථානයක් බහනආරමුණක් අද භාවනාාවට යොදා ගැනීම සඳහා. එ තමයි උපේක්සාව කියන මේ බ්‍රහ්ම විහාරය පේක්සා භාවනාව බැඩීම පිළිබඳව තමයි අද යම් මූලික වශයෙන් අපි යම් උසාහයක් දැරීමට කල්පනා කරන්නේ. සමහරහිට මේ ඇත්තන් ඒක භාවනාවක් හැටට වඩලා ඇති එහෙම බෝදුරටේ වැඩීමක් නොකර තිබෙන්ඩක් පුළුවනේ යට මතක නං අපි මේ භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී මේ වතාව ගියවතාවේද ය වුරුද්ද භාවනාව ආරම්භ කරනකොට මෛත්‍රී භනාව භාවනාවන්තමයි පටන්ත් එ වස්සේ අපි කරුණා භාවනාවත් වැඩුව ඒ වගේම මුදිතා භාවනාවත් වැඩුව. අපි මෛත්‍රී මේ ප්‍රේක්ෂා භාවනා වැඩුවෙන ඒවත්තා වෙෙච්චීව යම් කිසිේ ඒ පිළිබන්ධව ධර්මය යම් කරම කකාරණ දන තියගන්න එක මොෝවටිනුවය කලා පේක්ෂා භාවනා දන කිරීම සඳහා ඉති දැන් අපි කල්පනා කළා මේ අද දවසයේදී ඉදිරියේදී දවසක් දෙකක් මතාවක් හෝ දෙකක් තවදුරටත් උපේක්ෂා භාවනාව දියුණුවනාකාරයෙන් භාවනාව ප්‍රගුණ කිරීම සඳහා උපේක්ෂාව දෙවිදිකට වඩන්න පුළුවනි. එකක් සමත වශයෙන් උපේක්ෂා භාවන වඩන්න පුළුවන් මෙය යහල ඇති ඔය සමත භාවනාවෙන් දියුණුවන දියුණු කර ගන්ත පුළුවන් ද්‍යාන පිළිබඳව ඒ ධ්‍යානවල හතරවෙනි ධ්‍යානයට පත්වෙනකොට ඇති වෙන ස්වරූපිට කෙනා උපේක්කා සති පාරිශුද්දියකල්. උපේක්ෂාව කියනක පිහිටවන්නේ හතරවෙනි ධ්‍යානයට පත්ව නැයි පස්සේ. තුන්වනි ධ්‍යානයත් ඉක්මලා යන්නට ඕන හතරවෙනි ධ්‍යානයට පත්වෙන්ට සමත වසයෙන් උපේක්ෂාව භාවනාව උපේක්ෂාව දියුණ කරනවනන්.. අපි මේ වඩන්ඩයන්නේ සමත භාවනාවෙන් නොවයි. මේක වඩන්න පුළලුවන්කම තිෙනවා. මයි මේ විපසනාව හැටියට අත්න් ෙක්ෂාභාව වඩන්න පුළුවන්කම තිබෙනවා. බුදුජා අහන්ස ධර්මය පිළිබඳිතා පැහැදිලියම්ම බහත්තැංගු දේශ කළ තිබෙනවා. මෛත්‍රී යම්ශේද වඩන්නේ කරුණාව යම්ශේද වඩන්නේ මුදතාව වඩන්න යම්සේද ඒයා කාරයගෙන් සෑමදශාවකටම උපේක්ෂාව පතුරවා. බඩවාසය කරන්න ක කියලා භික්ෂන් වහසලාට දේශනා කරලා තිබ නම මේ භාරනා දියුණ කරන්නේ කියලා ඉතින් ඒ නිසා උපේෂ භානාව පසනා භැටට දියුණු කරන්න පපුම් භාවනාවත්ැ උපේක්ෂාව භානාව වැඩීමේදී බොහෝයට තින ගැටලු අක්තමයි උපේක්ෂාව නොතයගෙනවා කියන එක මොකදද උපේක්ෂාව කියන එක බොහෝයට නොතේර දෙයක්. මේරට ඩාපපු කාලිදල මට පොතපත් හටට ධර්මය කියලා දැනුමාවබෝධය තියන්නන මේ රට ජීවත්වෙන අය සුදුජාතිකයන්ගෙන් මට දැනවගත් අය ප්‍රදවල කහිපිකත්තමායි උපේක්ෂාව කක තේරෙන්යක් කියන එකයි ඒක කොහොමද විදින්න කියන එක. දක් කියන එක නම් විට පුළුවන් ඒක දන්නවා. සැපකින එකත් අපි දන්නවා. උපේක්ාව කොහොම හඳල ගන්න කියන එක. ඒක විදනාවක් හැටියට විනින්නේ කොහොමට දැනගන්නය ක එක ප්‍රශ්නයක් තියෙනවා එහෙම වෙඩ හේතුව තමයි උපේක්ෂාව මේ සාමානජයක් හැටියට බුද්ධිමත්ව අපි තරකහන්කූලව හොයන්ඩ යන එක. එහෙම තරකකව අප අපේ තියන දැනුමෙන් අවබෝධයෙන් පුපේක්ෂාව හොයන්න්න බෑ. මේ අත්දැකීමක් මේ එක්ස් පියන්ස එක පැහැදිලිවම මනස තුළ ඇතිවන මානසික ගුණාගයක් තමයි උප එක්ෂාව කියලා කියන්නේ. දැ එක හරි ලේශ මේ ධර්මය වේදනාන් පස්සනාවගේ භානාවක් වඩලතියෙන කෙනකුට හරි ලේයෙන් හොයාගන්න පුළුවනි. දුක්වදනාගේ ම චිවවාගේ දුක්වේදන හඳද දැනම වාඩිවෙලඉන්න කොටත් අපිට දැනම හරි ේට දන කොහේ අරි මො හරිවේදනාවති බන අපි දන්නවාමේ තමයි දුක්වේදනාව කියන්න කියලා. ඒවගේ මනසට මොනවාහරි අකමච දෙයක් හිතේ ඇති වුණනම් අරමුණක් නැගුණනම් යම් පීඩාවක් ආසාහන කැතිවන අදගයක් මනසට නැගුණාන අපිදන්නවාමක තමයි දුක්වේදාව කියෙ කිය අපිදන්න. ඒ පැත්තකින් ගොඩක්වාගේක තුහලලා තියගන්න. දුවේදනාව කියෙනකොටස. ඊට පස්සේ සැපවේදනාව කෙනෙකත්මය දන්නවා. ශරීර දුකක් නැතිව නහම යම් පිනායන වරූපයක් ප්‍රතිමස්වරූපයක් ඇතිව හම මනසේත් එහෙ රපයක් ඇතිව හම බොහෝම සත්තුටම ප්‍රීතියෙන් ිනාගල ඉන්න වෙලාවල ලිට තිෙනවා සැපය කෙනෙක තියෙනවා. කාමේදී කෙනෙකට සැපය කෙනෙක ඇතියෙනවා. ඇහැට ලස්සන රූප දක්කහම ප කනට හොඳ මහිරි සද්ද හැවුණම කණබන දේවලින් මිහිරි ගඳ සහදවලින් කයට දැන හොඳද ස් පාස වලින් මනසට හොඳද හොඳ අරමුණු ලැබුණහාහම අපිට සුවය කියන ඇතිෙනවා සැපවේදනාව දැනවා ඒකත් ගොඩක්වාගේ පැත්තකින් තියගයි ඒක පැත්තකින් දුක්ව දක්තියවා අනි පැත්තිෙන් සැපවේදනාවල් කියර ොටක්තිීම උලස් තියනවා අපි දැන් අපි මැති රවයිස් කරනවාගේ නැත්තම් නැ අපිට එකකුතු කරන්න පුළුවන් දෙවල් නවෙනිේවා ්‍රක්් මේ නමුත් අපි නිකමට හිතාගන්නම්මනසිං මෙහෙම දෙයක් මෙන්න ගොඩක් ටයනැ පැත්තව සැපවදන වැට කියන්න සංස්කාර කියලන්න සැප කියන්නේ සංස්කර ගොඩක් සැපවේදනාව කියන්නේ. දුක්වේදනාවල කියන්නේ සංස්කාර ගොඩක්. එතොට මේ ගොඩස් මේ කොට දෙක දෙපැත්තට අයිකරුයි. මේ හිතන් කරන්න න ාාව වඩනේ අවස්ථාවදක අපිට හදර පහැදිලි කරනපුලන් හිත සමාධිමත්තු නයින්ම් පස්සෙ තමයික සිද්ධවෙේනි. හිත තැම්පත්තුනයින් පසේ හරි ලේශයක දෙපැත්තට අයින් කලායින් පස්සේ ලේශයේ ඉතුරුවෙන කොටස තමයි අපි හඳුන ගණඩ පුලුවන් දැනනවාඒ ෆිල් එක කැටියට උපේක්ෂාව කියය එක මනස තුළ හිති දෙෙනවා. එැ වචනය මුච්චය නම් මෙන්නම මේ සපවේදනවත් අයින් කරනවා දුක්කේදනවත් අයින් කරනවා මේ හැමදේකටම මැදහත්වෙනවා කියන සිත මේ සිතවිල්ල හිතර ධාපු ගම කෙනෙකුට උපේක්ෂාව කෙනෙ එක අත්ඉන්නපු මේක්‍ර මේ භාවනනායතු හුදට මතකතියන් මේ දෙක එකට වචන කීපයක් ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැන්නේීමල දෙ තියෙන්නේ බොහෝ තැන් වලදී දියුණ කනදී ලැබෙන මොන්න හාරි අරමුණකට මනාපයකුත් නෑ අපකුත් නෑ මේ කුටෝ මම උපේක්ෂාවෙනවා කියෙ එකයි බුදුරජාණන් වහංස ගන්නාතිය අපි සිංහල භාසාය කියෙන මේට මගේ ඇලීම කුත් නෑ ගේ ගැටීම කුත් නෑ මේකටත් ම උපේක්ාවෙනවා කියලා. ඒමන අත් මේකට මගේ කැමැත්තකුත් නෑ අක මැත්තකුත් නෑ හැම දකට මම උපේක්ෂාවෙනවා කියලා මේගේ අපිට තමන්ද හුත්තත්ට හොඳට මානසට අපිටඒක දැනෙන විදිහයට එක අපි හොයා ගන්නන අපිට කෝප රදින්න කියලා ර ම ම කුන පන් හුදර එක දැනවා ට පුළුව මන ක දැනන්න ො ගुුණාගේ මන තුළ තැම්පත්තු වෙන්නේ නෑ ඒතු තමන්ෙ හොදර දැන විදිේ වචන මේකත් අප යොදා ගඩුව නෑ එකට හේතු මෛත්‍රී ගේ තමයි මෛත්‍රී භාවනා දියුණු කරගන්න බෑ කනෙකොට හදවත තුළ න් හිත තුළ මෛත්‍රී න විශසල්ලා ගුණනාගේ කැටියයට එක තැන්පත් නැති. එතකොට කොයලාවිහරි අපිට යම් දැඩ්ඩි ආදරයක් සැණහසක් බැඳීමක් ඇතිවනානං එකර අන්කන්ඩිෂනල මේ කිසිම කොන්දේශයක් නැතුව තාමත්ම පිරිසිදුුව ආදරයක් ඇතිනාා සැනිහසක් ඇතිුුණානන් ආන එතර මෛත්‍රී වූල්පතක්වාගෙන්. ආනඒ වගේ මේකත් ඒ විද්ධහම අර මනසේ ඇතිවෙන ගුණාගේ අප හොදට ඇත්තිවන්න විදිහටම අපිට තේරණ දෙයන් වචනවලින් ඒ යොදාගන්න අපි හිත තුළු පුදවාගඩුවන ඊට පශ අපි කන්සටේට් කරනයාන්න ඒක දියුණු කිරීමට ඒ තමන්බත් පතුරුගන්නවා අනිත් යට පතුරු මේක බොහෝ දුර යන්න ති ති අද අපි දීර්ග වෙලාවක් බොහෝ ගැඹුරට මේ ගැන යන්න අප කල්පනා කරන්න එනෑ මම කිව ඉස්සල්ලම් මේ හොයාගන්න මොකක්ද මයි උපේක්ෂාව කන්නේ මොකක්ද එක අපි කොහොද දැනන්නේ කියන එක. ඒ ෆිල්ිල්න්නේ කල්ල ගන්න නිසල්ල. අපි ෆීල්ලන හැටි දන ගන්න න මේක තමයි උපේක්ෂාව කියලා කොයි වෙලාට පස්සේ අපට අවචතාව ඇතුනොත් ම මේකරත්තුපක්ෂ මේ රත්තුපෙක්ෂ මේ හැම ඔක්කෝ මතඇරල දන්නමේ කිසිම මොන අපටක මැත්තක් ඇතිවෙන දෙයක් ඇතිනත් ම මේකරත් මැදහත්වනවා කප හම ඒ සිතුවිල්ල දාපු ගමන් හිතට අරෆිලිල්න්න අපිට ඇවිල තියේන්දුවන එතකොට තමයි අප එක හඳුන ගට්තා කියලා ඒ ඒ තුළ ජීවතෙනවාගේ ල අපිට කියන්න පුළුවන්කමතිය ති එනිසා අද දවසේදී පුළුවන්තරැන් උත්සාහ කරන්න මේ කාල සීමා ඔතුලදේ ඒක දැනෙන මට්ටමට ඕන වෙලාහ ෙක ටයන්න පුළන් අපි ගමක් හම ගෙදෙත්වේ නොවාගේ අපි ගෙදර දින දැන්න දන්න ෙදරමොකල්බැකිිට දන්නවා. ඒ වගේ අවශ්‍යතාවද අවශ්‍ය වෙලා විදි මයිත් මේ උපේක්ෂාවට ඇතුළත් එෙන්ට පුළුවන් ගන විදිහයට. මේ හැඟීම මේ පීලින්නේ අපිත් තුළ ඇති වඩෝ නැකෙක්සා ඒ හොඳට ස්ථාවරෝ පිහිට ගණ්ඩුවන මුලින් වැදිිකල් පවතින්නේන නමුත් අඩුම තරන්නේයට හඳුනාගෙන තියෙන්වන්. ඉතිං ඒක ටාද දව්චයේදේ පුළුවන්තරං ව සහ කරන්න බොහෝ ගමරුටයාන්න ඇතුවර අපි මේ සීමවිිත කාලයේදේ ඔ මේ භාාවනනාතුර යම්කිච ප්‍රමාණකට ගැනියීමට බලාපරොත්තුවයෙනවා තිගනිසා දැන් අපේ අදත් සුපුරදු පලදි පළුවෙන් චතුරාලක්කා භාවනාවන් සිදු කරන ආ ඊට පස්සේ දෙවනුව උපේක්ෂ භාවනාව දීවන කර්ඩ සසාහරට ති හමන දැන් කවරුත්. සපදු පරිදි ඉතාම පහසයෙන් වාඩුවෙන්ඩ මේ කාලශීම අතුරන් නැවතනවතත් රීරය වේ රියව වෙනස් කිරීමට අවශ්‍ය නෝනාකාරයට පුට වාඩියෙන් දොන්න පුටේ වාඩිුවෙන්ද ම වාඩියෙන් ොන්නන ි වාඩුවෙන්න්න පහසු විදියටවාඩෙන්. දැම් පලමුුව අපේ සුපුරුදු පරිදි. සියලු මාරයන් වහන්සේලාට අප දැනුවත්ත හෝ නැදනවත්ත යම් වැලත් දක්ෂිද වෙලා තිබෙනවානම්. අපාතින් යම් ආර්ය උපවාද කර්මයක්. මේ අනාලිමත් සංසාරයම මොහොත දක්වා අප අතීත සංසාරය කුමක් හෝරත් දක්කේ ආරයුතුමන් වහන්සේලාට නිවන්දු පුදුමන් වහන්සේලාට. හාද්‍යාන අභික්ඥාලාබි උතුමන්ට යම් වරදක් සිදුවති වෙනවා නන් ඒ සියල්ලට මට සමාලැබේවා කියෙන අවවංක සිතවිල්ලෙෙන්. තාමත්ම නිහතමානයේ සිතිවිල්ලෙම්ම ආර්යන් සමාකර ගැනීම සඳහා කවුරුත් මේ විදිහට කල්පනා කරන්න. අතීත සංසාරයේ පතන් මේමොහුතදක්වා අනන්තවු අප්‍රමානවු සම්මාසම්බුදුරජානන් වහන්සේලාට පසේබුදුරජානන් වහන්ශේලාහටද ්‍රී සදධල් මැරත්නයටෙදේ අස්ථාරිය පුජංගල මහාසංගරත්නයටෙදේ මා දැනුුවත්ම හෝ නොදැනුවත් වේ අයසිත වචන යනේ තුන්දුරිින් යම් පමවරදක් සිදුවත්නම් ඊසිියලුුවරදෙටේ මම සමාාව අයදමි සමාාව අයදිමි සමාාව අයදිමි මට සමාාවලබීවා එසීම අනන්ත වූ අප ප්‍රමානෙවූ මගේ පලලාබි උතුමන් හටදේ ධ්‍යාන අභි්ඥාලාබි උතුමන් හටදේ මා දැනුවත්ුවහෝ නොදැනුුවත් අනාදිමත් සංසාරයේ කුමක් හෝයම් පමවරදක් සිදුවත් නම් ඒ සියලුවරදෙට මම සමාාව අයදමි සමාාව අයදමි සමාාව අයදිමි, මට සමාාවලබේවා මේ ආර්ය උපවාද කර්මයන්ගේ සමවිල්ලනවිට ආර්යන් වහන්සේලාගෙන් සමාවවිදනයට අවසානයේදී බලන්න තමන්ගේ හිතතුළට ඇතුල්ලලා අවංකෝම එක සිදවෙලා තිබෙනවාද හෙමනං හිට නිදහසෙනවාද කියලා ලයක් තිස්සේ ප්‍රගුණ කරපු කෙනෙකුට මේ ආර්ය උපවාදයක් කර්මයන්ගේ සමාව ඉල්ලන විටත්. උණහන්සේලාග සමවායද නිම වෙන විටත්. මොහොතකින් කෙනට සූනතාාවකට පත් එෙන්න්න පුළු අකමතිවා අහිත සම්පූර්ණෙම නිදහසෙනවා. කවුරුහරී මේවා ගන්න නැවත නැවත කල්පනා කර කරලා සිතවිලි මව නවමවමා විතාරක කර කර මේවා ඇත්තද බුරුද් කියලා විවිධ සිතුවිලල් මවණඩ ගත් ොත් එහෙම. ඒ ඇයට කිස්සි දවසකයකින් හිත නිදහස්වෙෙන. එනිසා ඉතා මවංකෝම අවවංක චේතනාවෙන්ම තාාමන් නිහතමානීවම ආර්යන් සමාකර ගැනීම සිදු කරන්න අවසානේදී හිත නිදහස්සලාද කියලා බලන්න පිල් තිබුණු දෙයක් නිදහසනාවාගේ හිත නිදහශලාවෙලා සැහැල්ලුනාද කියලා පලන්න ඒ අඒක සිදුවනාකාරයෙන් ඔබ භාවනා කරන විට නිවසේදීත් අනිත් අවස්ථාවලත් ආර්යන් සමාකර ගැනීම සිදු කරන්න දැන් අප සුළි වෙලාවක් ඉතාම කෙටිවෙලාවක් බුද්ධහන් ව සිති භානාව වඩමු නවාරහාදී බුදු ගොුණයන්සී කරමින් ස්වාමිනිි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහන් නම් වනසේක ස්වාමීනිි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක ස්වාමීනිී භා්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ විද්‍යාචරන සම්පන නම් වනැසේක ස්වාමීනිි භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සුගත නම් වනසේක ලෝකවිදු නම් වෙනසික අනුත්තරු පුරිසදම් සාරෙති නම් වෙනසික සත්තාදේව මනුස්සානම් නම් වෙනසික බුදහයනම් වෙනසේක භගවා නම් වෙනසික ඒමාගේලොතුරා සම්මා සම්බුදු රජානන් වහන්සට මම නැවත නැවතෙද නමස්කාරකරෙමි නමස්ංකාරකරෙමි, නමස්කාරකරෙමි මාගේ නමස්කාරයවේවා ඒ ලොතුරා සම්මා සම්බුන්දෙරත්යට මාගේ ජීවිතයද පජ කරෙමි පජ කරෙමි පජ කරෙමි පජවිවා මේ ජීවිත පජමය කුසල කරන්නයේ බලයෙන් මෙ භාවනාාවෙන් මට සාර්ථක වූ ප්‍රතිඵලයක් ලබාගැනී මටම හැකිවේවා. දැන්සුල වේලාව කපයාසු භාවනාවශසිිත කරමු. න්සියල් අමට කරලා ඔබේ හිස මුදනේ සිට දෙපතුළ දක්වා තමන්ගේම ශරීරයට සීහි අවධානයමු කරන්න මේ ශරීරයේ තියෙන සියලූම දේවල් කොතරම්නන්දුරට අපි කොචර ඇලුම් කරක් මෙක මගේ කියලා කිව්වත් කොතරම් නන්දුරට අපිට මේවා පිළිබඳ මේවා ප්‍රියයි මේවා සුබයි හොඩයි ප්‍රියෝජනවත් කියල කියන්ද දේවල් මොන තරම් මේ තුළ තිබෙනවාද කියලා මොහතකට හිතා බලන්න මේ සරීරයේ සෑදී තිබෙන කිසිම දෙයක් වෙනවෙනම අයිංකලොත් මේ කෙස්්ටික කපලා වෙනම පැත්තකින් තිබුණොත් මේ බෝහෝම අපි ඇලුම් කරන හොඩයි කියලා කියන ලස්සනයි කියන කෙස්කාසේ ස්වරූපයෙන් මෝදකට හිතා බලන්න. පුංචි කාලෙ පුංචි දරුවක් හැටියට මේ කෙස්සර තිබුණන් ලස්සන ස්රූපය දැන්ක ොමද කියලා හිතර බලන්න පට කෙස් සුදුනයිම් පස්සේක සුරූපයේ කහොමදෙළලා බලන්න. මොහතකට හිතන්න මේ කෙස්කහස්ම ලස්සනට තියන කෙස්කහක් අපි කණබොන ආහාරපානකට වැත්නොත් කොහොමද කියෙලා හිතර බලන්න. ඒවගේ මේ කෙස්්කහක් කරගෙන පුච්චල බැලුවොත් මේ කහ තියන සුවඳ කොහොමද කියලා හිතල බලන්න. කොච්ට රැලුම් කළ විසාාල ප්‍රමාණයක් ටි අපි යම්තා කල් මේ බැවුණු කෙෂ් කපලා තිබවා ඒ කෙෂ්ටික එකතු කලා නං ඒ කෙස්සල සුරූපය කොහොමවේද කියලා බලන්න පිට ඇලුම් කරන්න පුළුවන් කිසිීම දෙයක් එතන තියෙනවාද කියලා බලන්න ඒ වගේම තමයි ඇගේ තින අනිත් ලෝම ගස් හිසේ කෙස් ැරුුණහම කකුල් දෙ දක්වාම මේ ශරීරි යනිත් හැන්වල තිබෙන සෑම ලොම් ගහක්ම කොච්චර අපි ඇලුම් කරන ත්‍රිය කරන දේවල්ද කියලා මොහොතකට හිතා බලන්න අපේ අප අපේ දේර සමහරිවිට ඇලුම් කළත් පවච්චනෙක්ගේ ලොම් ගහකටහොච්චර අපිට ඇලුම් කරන්න හිතනවාද කියලා හිතර බලන් ඒ වගේ මේ නියපොතු මේ වෙනකොට මේ නීහුතු මොනතනම් විපරිනාමිකට පරිනාමිකට පත් වෙලා තිබෙන වාද කියලා හිතල බලන්න. ඒ වගේ තමයි දත්ටිකක් මේ දත්තල ස්ුරූපයක් වෙන වෙනම ගත්තොත් ජලවලා ඒ තියෙන සුවන්ද ගඳ සුවන්ද පැහැය වර්ණය යකෝම කිසිමකලෙක් ඇලුම් කරනු දේවාල්ට කියලා ොත්දක හිත බලාන්න. ලඟට මේ සරීරයේ තියන සියලූම සුන්දරත්වය පැහැබරගතිය කෝමරඳාපාතින්නේෙ මේ මතු පිටින් තියෙන සම මත මෝතකට මේ සම සම්පූර්ණෙම ගැලෙව්වා කලා හිත ලබල් හි ඉන්න මොහොතකට හිතන් මේසා පුළුවන්නන් තමන්ගේ සරීරයේ දෙපාතල දක්වාම සම්පූණ හම ත්‍රදිිකෑල්ලක් ඒම නැති නම් අපි අඳගෙනන්න ඇඳුමක් ගලෝනවාගේ හිතින් ගලවලයින් කරන්න මීට පාස්සෙ දැම් බලන්න මීශරීරය මොනටනන් ලස්සනද කියලා අර ගලවෝපු හමේ ලස්සන කොහොමද කියලා බලන්න. මොන්නත් තරන් දු හඳක් හම නොද කියලත් බලන්න. ඔොබේ මහුණදිහා මේ හම ගලෝපු මූුණදිහාකමට හිටිං යම් මවා ගැනීමක් කරලා බලන්න කොහොම එක දැනීපුුට පෙනේවිද කියලා සමසම්පූර්ණම ගැලවුන අයින් පාශය ඔළුව අත් කකුල් මිමුලු සරීරයම ලී තැවරුණු ඉතාම දුගනහමන සිනිගඳ ගහන්න මස් වැදැල්ලක්වාගේ නිය ශරීරයේ තිබන හැටේ මෝතකට එකා ගන්න ඒ තමයි ශරීරයේ ඇත්තස්වරූපය ඔබ කාටහරි ඇලුම් කලා නන් බාහිරතෙනුමට අපිට අපි ඇලුම් කලානන් නම ලස්සනයි කීවවානන් ලස්සනයි කීව මොනුවටද කියලා දැම් බලන්න මත පිට හමේ තියෙන පාටට ඇරුණ හම වෙන මොනුවටද කියලා බලන්නඒ හම ගල්ලවලයිවුර්ණයන් පස්සේ අද දෙෙන මස්්ටිගටන ද අපි ඇලුම් කළ යම්ට බොහෝ අපි අපේ සරීරයේ හැඩේට ඇලුම් කරනවා හැඩේ කියල කියන්නේ මේ මස්වලින් මේ සමින් ඇතුළේ තියෙන මස් පිහිටා තිබෙනනාආකාරේ දැන් අපේ සම ගැලෙව්වායිම් පස්සේ මේ මස්කොටද මේ ඇලුම් කළේ කියලා නිකමට හිතන්න ඊට පස්සේ මේ මස්්ටික දය වෙලා න හැටිකුුණු වෙලා න හැටි බල බට තුවාාවයක් ඇති වෙලා තියෙනව නම් කවදහයි ඔබේ එහෙමයි දැකලා තියෙනවනම් අනන්ත දැකලා තිබෙනවා මේ මස්සල ටැලුම් කරනවාද කියලා බලන්න. මේ ශරීරයේ එතුකට හැදිල තිබෙන්නේ. අපි කවුරුවත්ම ඇත්ත සුරූපයේ බැලුවොත් ඇලුම් කරන කිසිම දේගෙන්න්නෙවෙයි. නහර ඇට ඇට මිදුලු සම්පූර්ණම යටකටුුවොඩක් බඩවැල් ඇසූචි කෙලමූත්‍රා සෙම් සොටුවලින් පිරිච්ච මේ ශරීරයේ. සිම කෙනෙකු ඇලුම් කරන මොනම දෙයක්වත්තිය නොද කියල බලන්න. ඔබ කවුරුහරිදිහා රාගයකින් බැලුව ඒ රාග කියන්න සිතවිල්ල නිසා කෙනෙකු ප්‍රවාන්ධ යම්පිචි හැඟීමක් ඇතිවේවි. කැමැත්තකින් බැලිුවත්තේ කැමැත්ත නිසා ඒකන යම්පශිතිවෙල්ලක් ඇතිවේවි හොඳයි කියයා මේ සිතවිලි දෙකම මෙවස් මේ රගේ හෝ කැමැත්ත හෝ මේ හිතේ තින සිතුවිරටික ඔක්කෝම් පැත්තකින් කියලා දැම් මේ හමත් ගලෝපු මේ සරීරේ දයා හොඳට බලන්න දට දැම් මේ ඇලුම් කරලා තියෙන මොනවටදක ලබ මොහතකට කල්පනා කරන්න මේක කුමක් හෝ දෙයක් තිබෙන අද මට ඇලුම් කරන්න පුළුවන් ්‍රහෝඩනත්වන වැඩගත්තන. සුවඳහමටමන වාහරදයක් පිනෝොද කියල බල. මගේ ශරීරයේ මෙහෙම නං මේ ලෝකයේ යම්තාක් පිරිමින් සිටිනවා නං ඒ අයත් කාන්තාවන් සිටිනවා නංගේ ඇත් ලමුන් සිටිනවානං ඒ ඇත් වැඩි හිටියම් සිටිනෝොනං ඒය. යම්තාක් සත්්‍යකොත්තා සිිටිනවා නඟයේ ය ඒ සෑම සරීරයකම ස්වභාවේ මේක නොවේ දැයි හොඳින් සිහිබුද්ධියයෙන් කල්පනා කරන බලන්න. එවිට ඔබුට පෙනේවේ අපි මෙතෙක් කල් ඇලුම් කළ මේශරීරය මා මගේ කියලා සුන්දරයි කියලා ලස්සනායි කියලාපි පැදිලා ඉන්න. එහෙමනතිනන් ජීවිත කාලේ මුළුල්ලේම රැබලාගණ්ඩල් බලස්සන කිරීම සඳහා විහිතමාන්තුන මේ සරීරයේ. ඒ කාන්තෙෙන්ම දුකදහමන පිළිකුල් සගත සිනිගඳ ගහන. අප්‍රසන්න වූ පිළිකුල් සහගත දෙයක්ම නේද මේ ශරීරයකයා. සැබ්බවිම් මේස්වරූපය ඒ විදිහතම ුත තේරුම්ගන්ධ පුළුවන්ද කියා මොහොතුකට කල්පනනා කළ බලන් තුවට මේ සරීරයේ කාන්තෙම්ම පිළිගුරු සහගත වූුවක්මයි පිළිගුරල් සහගත වූුවක් මයි අප්‍රසන්න වූුවක් මයි දුකදහමන දෙයක්මයි ඒ ඇලීමට ප්‍රිය කිරීමට යෙති නැතිනල් සාරවත් වශයෙන් ගැනීමට කිසිිවක්කුම මේ ශරී තුළ ඇත්තේ නෑ කියන කල්පනාව නැවත නැවට අතුන් හිත තුළ උපපුදදු ආගන්න මේ ශරීරය ඒ කාන්තෙන්ම පිළිකුල් සහගතයි පිළිකුල් සහගතයි පිළිකුරු සාගතයි මේලකට දැන් අප සුළි වෙලාවක් මරණ අනුසතිය වඩමු දැම් බලන්න තමන් මියගිහිල්ලා තමන්ගේම මල සිරුවර මිනී පෙට්ටියක දමලා එහෙම නැති නම් ඇැදක තැන් පච්චරලා ලෑල්ලක තැන් පච්චල්ලා උඩු බැලි අතට මල මිනියක්ක් විදිහට තියෙන හැටි හිතින් මවාගන්න බලන්න පියනන්දවත් අනිත් අය මිය ගිහිල දැකරලාතිබෙන ඒ වගේ ම පින් නීත වශයෙන් දන්නවා මටත් මේ ගමන ඒ අනිත් අය වුලගේම යන්න සිද්ධ වෙනවා අයි කියලා ඒ ගැන සැකයක් නැහැකන්නත් අපි තා ම හොඳින් දන්නවා. මේ මොහොත කල්පනා කරන්න මේ තප්පරේත මේ ලෝකයේ විතරක් කීදනෙක් දැන් මිය යනෝද කියලා මොහොතකට හිතන්න මේ මිනිත්තුව තුළ විශාල පිරිසත් අවසන් සුසුම මේ මොහොතෙත් හෙලනවා. ගියමිනිිත්තුවවෙ කිය තප්පරයත් එහෙමයි ඊලනො තප්පරයත් එහෙමයි ෝ කෙනෙකු මිය නොයන ජීවිතයක් අවසන් නොනැ කිසිම තප්පරයක් නෑ මේ ලෝකයේ එහෙම නම් මේ අනන්ත විශ්වේ සිටින සත්වයන් ගැන මොහොතකට ඉතා පර මේ අනන්ත විශ්වයෙක් කිසිම්ම සත්වයෙක් සදාකාලික ජීවත්වෙන්නේ නැති නම්. සෑම මොහොතක අනන්තප්‍රමා නස්සංක්‍ය අසංක්‍ය ගණම් සත්ව වර්ගයා සිටිනවා නම්. එ සෑම දෙනාම සෑම තප්පරයක් පාසාම මොහතක් මොහතක් පාසම මරණය කරාම ගමන් කරනවා මේ ජීවිතයත්තේ නිසායේ කාන්තෙෙන්ම දිය පිට ඇඳ ඉරක්වාගේ ඒකට වෙලාවක් යන්නෑ හරි ඉකිින්මනින් ඊර නැතිවෙලා යනවා දිය බුබු ලක්වාගේ තිය බුහු ලක් හරි ඉක්මනින් කැඩි ලසුණු විසනු වෙලා යනවා ඒ වගේ මේ අහසේ පදින විදුලයක්වාගේ තාමසනයකෙන් මේ නැතිවෙලා යනවා වගේම මේ අනන්ත සංසාරයේ ඉමක් කොනක් කෙලවරක් පරතරක් නොපෙනන අතීතය යුක්ත මේ සංසාරයත් මේ මරණයක් හරිට විදුලක් ගෙටීමක්වා මේ ජීවිතයත් ඒ කාන්තෙන්මමමත් මරණයට පත්වෙනවා ජීවිතයේ මරණයම්ම කළෙවුර වෙනවා අන් සියලු සත්ව වර්ගයා වගේම. මේ ජීවිතයත් මරණයෙන්ම කෙලෙවරවෙනවා කියෙනෙක. අවංකෝම තමන්ට හොඳින්ම හදද පතුලින්ම වැටහී යන ආකාරයම මෙනෙහි කරන්න. ආවට කියාට නෙවෙයි හොන්ද අවබෝධයම දකිින් මොකටද මම් එකට බියවෙන්නේ. මේ ඊළඟ තත්පරේ මගේ මරණය වෙන්න පුළුවෙන් ඊළඟ මිනිත්තුවයේදී වෙන්න පුළුවන් තව දවසකින් වඩ පුළුවන් දෙකකින් වෙඩ පුළුවන් සතියකින් වඩ පුළුවන් මාසකින් අවුරුද්ධකින් අවුරුදු පහකින් දහයකින් වෙන්න පුළුවන් කොයි මොහොතේ හෝ මේ ජීවිතය ඒ කාන්තෙෙන්ම මරණයම කැලවර වෙනවා මේ තුන් ලෝකය ජයගත් ලෝතුරා සම්මා සම්බුදරත්නයක් මරණයට පත්වනා ඉම්මිහා සිටින සෑමදනාම පසේ බුදුරජාණන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාත් මහාභිඥාලාභී උතුමනුත් මේ සෑමදනාමත් ලෝකයේ ජයගත් යම්තාක්‍ර සිටියා නංගඒ අයත් යම්තාක් ප්‍රහ්මයින් සිටියා නන් ඒ අයත් යම්තාක් දෙවරුන් සිටිනාවා නංගයේ යත් යම්තාක් මාරයෙන් මරුම් සිටිනවා නංඒ අයත් මේ සෑම දෙනම මරණෙම්ම කෙලවර වනාා. එනිසා මේ ජීවිතයත්ඒ කාන්තෙෙන්ම මරනයම් කෙලවරෙනවා ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් අපි ස්ථා් සලුවේලාවක්ත් මෛත්‍රී භානා වඩමු මේ විදියට කවුරුත් හිතන්න ම යම්කිසිී දුකක් විඳනාානම් බින්දා නම් ඒ දුක්කවිඳීමේ එක හේතුවයක්ට මඒ මාගේ සිිත තොල ඇති වුණු තරහව දේශය වයිවය තීත ගේ හිත තුළ ඇතිවුණ දේශේ නිසා මනන්ට දුක්කින්ද. අනන්ත සංසාරය ගමන් කලා හතර අපපාහැංවල වැටනම්. මේජීවිතේත්මා නන්ත පීඩාවන් වලට මානසික පේදනාවන් වලට ලක්වුණා මගේම චිතත්තල ඇතිවුණ සරහව නිසා දේශය නිසා. මානිසා පීඩාවට පත්වන ප්‍රමාණයක් අනන්තයි අප ප්‍රමාණයි.ඒ නිසා මේ දේශයනන්ගේ කාන්තෙෙන් මහා දුක්විපාක කට්ටුක දුක්විපාක විඳීමට සිදුවෙන. ඉතාම දරුණු වකුසලයක් මයි. භයානකාදීන විදින්ට සිදුවෙන දරුණු වකුසලයක් මයි ඒ නිසාමය. දේශය තරහවමා සම්පූර්ණෙන්ම හිතම් වච් කරනවා කියෙන කල්පනාව හිතේ ඇති කරගෙන. අද දවසමුල්ලදත් ඉදිරියේදීත් මාගේ හිතට කිසිීම දේශ සහගත සිවිල්ල තරහසාගත සිටිවිල්ලක් ඇති නොවේවා. මොහටක් මොහොටක් පාසාා මාගේ සිතතුළින් උල්පතකින් සිහිල් ජලය ගලන්නාවාගේ. මෛත්‍රියම පැතිරේවා මෙත් සහගත සිටවිලිම මාගේ සිතතුලින් ම මතවීපනේවා පැමිණේවා පැතිරේවා කියන සිතවිල්ලෙ මේ විදිහට හිතන්න. මම තර හනොවෙමි සුවපත් වෙමි මම තර හනොවෙමි සුවපත්වෙමි මම තර හනවෙමි සුවපත්වෙමි මාසේම මාගේ සියලුම හිතවන්තයුද මැදහත් සත්වයෝද මාගේ අහිතවත් සත්යෝද ර හනො එතුවා සේ පත්න් මෙතුවා තරහනුවෙතුන්වා සේ පතින් වෙතුවා තරහනො එන්වා ස පත්මත්ලා මේලෝකයේ වසන්නවු සියලුම සත්වයුද පවිචිය පටන් අක නිතා බ්‍රහ්මලූකය දක්වාම විවිධතලවල ජීවත් වන්නාවූ සියලුමසත්වයුදෙ අනන්ත විස්න්වයේ සියලුමසත්වයුදෙ අපා දෙිපාසිියුපා බහුපායන සියලුම සතුවයුම ස්වපත්වෙවාස්වපත්වෙවා ස්පත්වෙවා

හො දැන් කවුරුත් මේ දක්වා සිදුුණු සිදු කළ සිියලු භාවනාවන් ආද සිියල් අමතක් කරලා එසිියල්ල අතීතියට එකතු කර කිසිදු බලාපොරොත්තුවය කුට නැතුව කිසිවක් හොයන්නෙත් නැතුව ලබා ගැනීමට මුණුවත් ඇතයි කෙන අදහසකුත් නැතුව කිස්සිම විශේෂ සිතුවිල්ලක් හිතේ නැතුව හිත සම්පූර්ණයම සීත සීයක්ම හැකි උපපරිමෙන් පිරිසිුදුව තබාගෙන සියල්ල පසකින් තබල සියල්ල බිමින් තියලා මොන්නම සංඥාවකත් නැතුව සමංකාන්තාවක් පිරිමියෙක් යම්ම කනෙත් තා තකනෙත් දුවෙක් පුතෙක් මේ මුන්නවත්ම නැතුව මනුෂ්‍යයෙක් වත්ගෙනහගීමක් නැතුව හිත සම්පූර්ණයම පිරිසුදුවම තබා ගන නොන්දට දැනෙන විදිහයට ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. හිතත් හයත් සැහැල් වෙලා යනාකාරෙන් ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න මුළු ශරීරයේ පුරා මාස්වාස වාතයක්ත් ප්‍රාශ්වාසවාතයත් ශරීරය පුලාාම ගමන් කරන හැක්ටේ අත් දකිමින් අත් විඳිමින් හරියට සම්පූර්ණම හිස්කු හිස් කෝහරයක් තුළට වාතේ ගමන් කරනගේ හිතාගෙන. මේශරීරය තුළ කිසිම මොස් ඇ ලේයාදී කිසිවක් නෑගෙන කල්පනාව ඇති කරගෙන. එක බැලුම්බෝලයක් වගේ හිස්කෝරයක් පමණයි කියෙන කල්පනාව හිතේ තියාගෙන. මේ සරීරයට ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. දන් අපේ මෛත්‍රී භාාවනා වඩපු ආකාරයටම උපේක්ෂාව භාවනාවත් දියුණු කිරීමට උත්සාහක නම් ඔබට මතක අස්තලෝක ධර්මය ටුන ගාගන්න ඒ සියල්ලෙෙන්ම අපි කම්පා නොවී සිත මැදහත්ව තබාගන්නවා කියන තබාගත යුතුයි කියන්න කල්පනල් අදහස අප තුළ තිබෙනවා එතකොටේඒ මැදහත් කියන සිතිවිල් අපේ හිතතුරට ආවද කියල බලන්න ොකද්දමින් මැදහත්තුපික්ෂාව කියන්නේ කියලා අටලෝ දහමින් එකක් ගන්න ලාභය හාලාභය දී දුක්වෙන්න නෑ එලාබේදත් මං මැදහත්වෙනවා කලා හිතන් අලාබේදීත් නම ලාබේදී සතුටු වෙන්නේෙ නැහැ අලාබේදීත් දුක් වෙන්නෙ නැහැ මේ දෙකේදීම මම මැදහත් වෙනවා මැදහත් වෙනවා හි බ මහකට හිදන්න ඔබට ලාබයක් ලැබුණවත් තාවිදී හිතය ඇතිවුුණු සතුට ප්‍රීතිය ජීතයේ කොතෙකුත් ලාභ ලැබී ඇතියඔපට ඒ වෙලාවේදී ඇතිවුණු සන්තෝසයේ ප්‍රීතිය දැන් ඔබට මක් හරි ලැබුණ කියලා හිතන්න ලොකු ලාබයක් විසාර නිධානයක් හරි කුමක් හරිු බැලුම් කරන දෙයක් දැන් ඔබේ හිතේ සංස්කාර ගලායන හැටි බලන්න ලාබේදී ඇතිවන කැමැත්ත නිසා ආවසාව නිසා ඇලීම නිසා නොනවත්වාම සංස්කාර ගලනවා සංස්කාර ගලනවා කියන්නේ සංසාරයක මංකරනවා එක ොඩින් පැත්තකින් තබන්න හොඩක්ව ඊට පස්සේ ඔබුට ලොකු අලාභයක් වුනාා කියලා හිතන් ලැබෙන්න්න තියෙන දෙයක් නො ලැබේ ගිහිල්ලහෝ කුමක් හෝ කරම එක විශ්වායාල අලාභයක් වුුණයි කියලා තිබන දෙයක් නැතිවෙලා දැංගීතේ ඇතියෙන බරගතිය බේ අක මැතිගතිය හිතේ ඇතිවන්න ගැටුම් සහගත බව භරගත ඉදිහා බලන්න දැන් එක පැත්තකින් අනි පැත්තේ මේ විදිහට තවත් සංස්කාරගොඩක් ගලනවා නැවත නැවත ඒ ගැන හිතන්න හිතන්න සංස්කාර ගලනවා මේ ගසංස්කාර කියන්නේ දුකමයි මේ ගලන්නේ කැමැත්තෙන් ගලන සංස්කාර කියන්නේ ගලන්නේ දුකමයි. අකමැත්තේ එකමැති නිසා අගමැත්ත නිසා යම්ෆංස්කාරයක් ගලනොනම් ඒ ගලන්නේ දුකමයි. ඒ නිසා ම මේ කැමැත්තත් ලාබේදියඇවන කැමැත්තත් අයින් කරනවා කිය පැත්තක කැමැත් අයින් කරන්න. අනි පැත්ෙන් අක මැත්ත නිසාලා බේදී තියෙනක මැත්ත නිසා ගැටිම් නිසා ඇතියෙන මේ සංස්කාරයකටත් මේකත් මම හිතිං අයින් කරනවාගල හරියට ඔළුව උඩ තියෙන මොනවාහරි ගොඩ ගහගෙන තින ඔලුව උඩ තියකොටස් දෙකක් දෙයක් යම් කිිස දෙයක් දෙපැත්තට විසි කරනවාගේ හිතින් අයින් කරන්න. පල්ලමක් දිගේ පහලට නොපිනීයන්ඩ සලස් වනවාගේ සම්පූර්ණය මත හරින්න. මේ හැම එකකට මම ලාබේදීත් අලාබේදීත් උපේක්ෂාවෙනවා උපේක්ෂ වෙනවා උපේක්ෂාවෙන රටළ හිතන් දැන් ඔබේට තැනේවී යම් සිහිල් බවක් යම් සාන්ත බවක් යන් තැම්පත්වන බවක් සිතිවිලි ගලන් නැති බවක් සංස්කාර ගලාන් නොවෙන බවක් ඔබට දැනේවි. එක නොරණන් නැවත නෑත කරන්න මේ කැමැත්තත්ම මා අතහරිින්මක් මේ අක මැත්තත් අතාහරිනාළ දෙපත්තරතාරින්. මේ සියල්ලට ම උපේක්ෂාවෙන උපේක්ෂාවන කකලා උපේක්ෂ ති තිවිල්ලො පුතාාාව මේ දැංගව බාත්ති දෙන්නේ උපේෙක්ෂාව පුල්ලුවන්තරම් මේ සිතුවිල්ල මේ දැනන මේ මානිෂ්ක ගුණාන්ගේ හුන්දට උපමටපන් කරගන්න හොන්දට දැනන විදිට තට තමන්ගේ හද්දවතිම අවබෝධ වන විදිහට ගැඹුරෙන්ම මත්‍රී මතිවියෙන විදිහයට නැවත නැවතත් මේ සිතිවිල්ලට හිතියමු කරන්න දැන්හිදන්නමට මනින්දාවක ලැබුණක් ප්‍රසංසාාවක් ලැබුණත් මින්දාවිදි මම ගැටෙන්නෙත් නෑ ප්‍රශංසාවිදිීයලෙන් නෙත් නෑ. ඒ දෙක මත්තා අහරිනවා එතන ජිත්මං උපේක්ෂාවෙන උපේක්ෂාව වෙන උපේක්ෂාව වෙන කියර පේෙක්ෂාචිතුද ය අසසක් ලැබුණත් අයසක් ලැබුණක්. එතන ජිත්මං උපේක්ෂාවෙන උප්‍රේෙක්ෂාවෙන මේ දෙකෙෙන් මගේ කිසිමදේකට මනාප්‍රෙකුත් නෑ අමනාප්‍රෙකුත් නෑ. ඇැලීමෙකුත් නෑ ගැටීමෙකුත් නෑ කියෙලා ඒත් දෙක මතහරින්න. wartawan E de keridt man upiek saju na up pe save na la upiek sa tu pad donya. සැ දුේී සැපේදී මං උදම් වෙන්නෙත් නෑ දුකේදී දුක්කන්නෙත් නෑ මේ දෙකේදීත් මං සැපත් අත අතහරනුවන් උන ඒක සැපට තින ඇලීමත් අතහරිනවා දුකට තින ගැටීමත් අතහරනවා. මේ දෙකේදිත් මං උපේක්ෂාවෙනවා උපේක්ෂාවෙනවා කිය හිතත්. සැපේදිත් මං උපේක්ෂාවෙනවා දුකේ දදිත්තුඋපේක්ෂාව වෙන කියලා උපේක්ෂාචිතුපුටරන්. දැ ඔ හිතට මේක අහුනා නම් ඔබට තේරේවෙ නම මේකට ඇති කැමැත්තා අතා අත හරිනවා අකමැත්තත් අතහරිවා කියලා දෙක දෙපැත්තට අතහැරෙනකොට හිතත් කයත් දෙක තමන්ට හොඳට පෙනී යමින්ම ඒක දකිමින්ම ඔබට වැටහෙහි යම් සැහැල් උභාවයකට සාන්ත සුරූප්‍රයකට පත්තිනොයි කියලා ඒක නැවත නැවත අත්ි වෙන්න. න්නේ සිතවිල්ල ඒ හැඟීම ඒ උපේක්ෂාව හිත තුල්ල තියාගෙන දැන් තමන් පැත්තට හැරන්න දැම් මෙහෙම හිතත් මා යම් කිසිද්දුකක් ඉඳෙනවා නම් ඒ දුක්ෂියල්ල විඳින්නේ මා කළ මගේ කාර්මයන් වලට අනුවයි මාගේ කර්මයට අනුවතමයි මේශයල්ල මං විදින්නේ. යම් කිසි සැපක් විඳනවා නන්ඒ සැපවිඳන්නේෙත් වෙන කවුරුවත් නිසා නෙවෙයි මගේ කර්මයට අනුවමයි මාතීතය කළ කර්මවලට අනුවයි සාමන් මේක දුක්කෙලා වැඩකුත් නෑ මේ ගැන ඇලීමක් ඇති කරලගෙන වැඩකුත් නෑ. ගැටීමක් ඇතිකටගෙන වැඩකුත් නෑ. එනිසාම් මේ දුකයේදී සැපේදීත් මම මැදහත් වෙනවා මැදහත් වෙනවා මැදහත්වෙනවා කියලා උපේක්ෂාචිතපටුවන්න අතීතය කෙනෙකට ඔබ මතකත බාගන්න මේ අතීතය කියන්නේ ගියාත්මය විතරක් නෙවෙයි මේ පහුවෙන මේ තප්පරයක්ත් මේ පහවිච තප්පර අතීතය. ඊළඟට හොඳද මතක තබා ගන්ඩ කර්මය කියලා අමුතුවෙන් දෙයක් නොතේරණ දෙයක් ඔබ දැන් හිතේ තියාගන්න එපා හර්රියට ඒක හදදවතින්ම දකිට මේකයි කර්මය කියන්න කියලා ඒත් තමයි මේ මා සිදු කරන යම් හිතාමතා සිදුකරන සිතිවිල්ලක් තියෙනවනත් ක්‍රියාවක් තියෙනවන කියන වචනයක් තියෙනවනම් එයඔක්කූම කර්ම ප්‍රතික්‍රියාවක් සහිත සියලු කටයුතු මේ දැම් මොහතකටවර පෙරකරපු දේවල් ප්‍රතිඵලතමයි දැම් මේ අපිවිදෙන්නේ. ඒ මගේ කර්මයයි තව කෙනගේ කර්මයනෙවේ. ඒනි කර්මතීති යනන් තප්‍රමාන තිබෙනවා එනිසා මේ හැම්ම දෙයක් කර්මාණ රූපෝ සිදියනවා කියෙන සිතිවිල්ල හිතයපුොතාගෙන ඒගන දුකීමෙන්වත් ගැටීමෙන්වත් ඇලීමෙන්වත් කිසිම ප්‍රයෝජනයක් නැයි ශියල්ලට මම මැදහත්වෙනවා මැදහත්වෙනවා මැදහත්වෙන කියලා හිතාන්. මගේ යම් අඩුපාඩුවක්තියෙනවා නම් මේ සරීරේමා කැමැතිදීහට නැති නම් හා පේෙක්ා කරන විදිහෙට බලාපොරොත්ය විදිහයට නැති නම් ඒකත් මේ කර්මාණු රූපෝ සිදුවවෙච්ච දෙයක්. ඒකට මට කරන්න කිසිම දෙයක් ඇත්තේ නෑ ඒශියල්ලට මම උපේක්ෂාවෙනවා උපේක්ෂාවෙනවා මැදහත්වෙනවා මැදහත්වෙනවා කල නිසිියල්ලට මැදහත්තති උපුතුව එහෙම හි ට බලන්න හිත පුුද්දුම්ම විදිහට නිදහස්සයන සාන්තශවරූපයකට පත්වෙනවා ඒක අවංකව කරන්න ඒ වගේ මට හිට දවසය මැරෙන්ඩ සිද්ධ වුණො මීළඟ දවසේ ඊළඟ මාශසය මරෙන්ට සිද් නොත් අවරුද්ධ මරෙන්් සිද්ද වුණොත් ඒත් මාගෙනාප කර්මශක්තිවට ටනුවයි ඒ ගැනග මන්ටන ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ මනප්‍රිකුත් නෑ මන අප්‍රිකුත් නෑ ඒතන දෙත් මව පේක්ෂ වෙනවා මැදහත්වෙනවා මැදහත්වෙනවා කියලා හිතයි නැවතත් නැවත නැවතත්. උපේක්ෂා සිතිවිල්ම හිතිය උපදුවන් මේ ජීවිතය කුමක්හෝ මට සිදුවෙනවා නම් ඒ සියල්ල සිදවෙන්නේ මගේ කර්මාරූපවමිස, තවච්චනයු්ගේ කර්මයට අනුරූප නොවෙයි කියලා දකිින්. ඒක මගේ අම්මාගේ කර්මයට අනුව නොවෙයි පියාගේ කර්මයට අනුවනොවෙයි දුවගේ පුතාගේ කර්මවට අනුව නොවෙයි. මගේ කර්මාණු රූපවයි. ඒ ගැ සිදු ැලීමක් වොත්් ැටීමක් ොත් ඇතිකර ගැනීම කිසිදු ආකාරෙන් තීර්මක්කට දෙයක් නෙව ඒ සියල්ලට මම මැදහත්වෙනවා මදහත්වෙනවා කෙලා ක්‍රීක් සසාංපොදවාන්. දැන්ඔබ මෙමි තැන් මේ මගේ ජීවිතයේ ප්‍රසිිම්ම දේකට මේ ජීවිතයේ කිසිිම්ම දේකට මගේ යලීමකුත් නෑ ගැටීමකුත් නෑ සියල්ලට ම උප්‍රේක්ෂාවෙනවා බැදහත් වෙනවා මැදහත්වෙනවා කියලා සම්පූර්ණයෙන්ම මේ යමකින් පිරී ඉතිර් ලයනවාගේ උපේක්ෂාවෙන් වැහි ලයනාකාරයට ඒ සිිත්තිවිල් ලපඩවා දැම් බලන් උපේක්ෂාව තමැන්ගේ හිතත් තියෙනවාදක ලයි් පිතුනාධිකෙල්ලේ උපේක්ෂාවත්‍ර ටිකවෙලාක් ඔහොම ඉන්න එක විසිරෙන්ට දෙන්නෙන් නැතුව කිහිම දෙයක් හිතන් නැතුව

මොනවාහර සිටවිල්ලක් කාවත් හිතර දැ මොන සිටවිල්ලක්වක් හමන්නෑ ඒකටත් හිතන්න මේකටත් මගේ කිසිම කැමැත්තකුත් නෑ අක මැත්තකුත් නෑ මේකටත්මං උපේෙක්ෂාවෙනවා මොන අපෙකුත් නෑ අමනනාපරෙකුත් නෑ මේකටත් ම මැඩහත් උපදරගන්නවා කියලා ඒකටත් උපේක්ෂාවෙන උපේක්ෂාවනටලා උපේක්ෂාව උපදරන්න එන්න එන්න සෑමදේකටම හැම සිතවිල්ලකටම මේ විදිහයට හිතා උපපේක්ෂම උපදගන්න බ තන්න මගේ යම් හිතවත් අය සිිටිනාන අම්මා තාතා දරුවන් ත්‍රෞදර සෞදරිය ඥාති හොර හිටවතුම් හරි කවුරුුණයි ඒ හිතවත් සෑම දෙනාමත් දුකක් හරි සැපක් හරි විඳිනාන්නම් ඒ සියල්ල විඳෙන්නේ ඒ අයගේ කර්මයට අනුව ඒ අය කියන කරන දේට අනුවයි සැන්ම දෙනාට මත්ම මැදහත් වෙනවා මැදහත් වෙනවාක් මනා අපෙකුත් නෑ අම නාප්‍රෙකුත්නයක රැද්දි පැත්තර දෙකායින් කරලා උපේක්ෂාම උකොදවන් ඒ ළඟට හිතන්න මගේ හි වචනෙ දරුවක් වෙන්න්න පුළුවන් අම්මා වෙන්ඩ පුළුවන් තාත්තාාව වෙන්ඩ පුළුවන් සහෝදරියෙක් සහෝදරියයක් වන්නඩ පුළුවන් හිතවචනෙ කන්න පුළුවන්. ලාබාල කාලෙමිය යනවනම් වැඩි හිටිවායඇතියේ දමියේ යනවනම් ලෙඩක්්දුකක් හැදෙනවනම් ඒ ේෂියල්ල ඒගේ කර්මාන රූපවයේක සිදුවෙන්. මම දුක්කුණනා කියලා ප්‍රයෝජනයක් නෑ. ඒ හැම්ම දේකටම ඔම මැදහත්වෙනවා මැදහත්වෙනවා කියර මැදහත් හිතපුදුවන් එය ඇසපක් වින් දත්ව එහෙමයි දුකක් වින් දත්ත එහෙමයි ඒ සපක් විදින්නෙත් ඒ අයගේ කර්මාණු රූපවයි දුකක් වින් දත්ය දින්නේ ඒ අයගේ කර්මාණු රූපවයි ඒ සියල්ලට මම Medhatwemi, medhattemi, medhatteni kelä opih salpodoan. ඒ වගේම මට යම් මැදහත් පිරිස් සිිටිනවා නම් ඒ සෑම දෙනාමත් යම් දුකක් විඳිනවන්නන්ගේ සැපක් විඳිනවා නම් කුමක් හෝ දෙයක් සිදුවෙනවා නං ඒ සියල්ල සිතුවන්නේෙත්ති ඒයගේ කර්මයට අනුවයි අතීතය කළ සියලු කර්මවලට අනුවයි. මගේ කර්මයට අනුවන වෙේ සයි සියල්ලටමත් නම් මැදහත්වෙෙමි මැදහත්වෙෙමි මැදහත්තෙමේ කලා. ඒ සියල්ලටත් මැදහත් සිත පතුරුවයි. කප එක්ෂාව පතරුවන් ඇලීමකුත්නෑ ගැටීමකුත්නෑ කැමැත්තකුත් නෑක මැත්තකුත්නෑ මන අපෙකුත් නෑ අමනාපයකුත් නෑ කුප්පේ එක්ෂාවයි යම්තා මට අමනා පයිෙන් වන මගත්තක තරහයින්න ඕන ඒ අයත් යම් සැපක් හරි දුකක් හරි විඳි නවනන් ඒ සියල්ලවිඳන්නේ ඒ ඇයගේ කර්මාණ රූපවයි ඒඇයි කියන කරන දේ අනුවයි ඒ හැමදනාට මත්ම උපේක්ෂාවමි උපේක්ෂවෙමි කියලා ඒ යටත් උපේක්ෂා සිත පතුරුවන් ඒ වගේම කවුරුන් හෝ මට අකමැති නම් මගත්තක තරහා නම් පෛරකාරෙක් සිටිනවා නම් ඒ සිද්ධ වෙලා තිබන්නේත් මාගේත් අතීත කර්මයක විපාකයක් හැටියට ඒ ඇගේත් අතීත කර්මයෙක් විපාකයක් හැටියට. මේජීවිතයමෙක් ව කායික වහරි වාචිසික වහරි මානචික වහරි සිදු කරල කර්මයක යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට ඒ කර්මල විපාකය මම කැමැති වුනත් අකමැති වනත් ඒ කාන්තයෙන් විඳීමට සිටුවෙන. ඒකට මා නැවත නැවතත් කිසිම දෙයක් එකතු කරන්නේ නෑ කිසිම කැමැත්තක් හෝ අකමැත්තක් නෑ කියලා. මේ සියල්ලට මම මැදහත්වෙෙමි මැදහත් එෙමේ කියලා. පේක්ෂමු පොදාන ඒ වගේම විශේෂය මේ දෙනවල ඔබට ඔබ අකමැති බොහෝ ඇය බොහෝදේ සිදුවෙන ඇති ලෝගය දිහා බලපුහම ලංකාව දිහා බලපුහම ඔබ අකමැති බොහෝ දේශතිෙන ඇති අකමැති පුද්ජුලිය හරයට ඇති ඒ අරත් හිතන් ඒ අය කරන කර්මල විපාක ඒ අයවිදිනවා ඒගොල්ලො කරන කරනුල්ල වැරදි කර්මලට මම සම්මාදම් වෙන්නේ නෑ මම හවුල් වෙන්නේ නෑ මත්‍ර සැපහෝ දුක්කිලින්ට සිද්වෙන්නේ මා කරන කර්මෝලට අනුවයි මන්දුකක් ඉදිින නන්ගේ දුක්කිඳන්නේ මගේ කර්මයට අනුවයි ඒය දුකක් ඉින්ඳන නන් දුක්කිලෙන්නේ ඒ ඇගේ කර්මවට අනුවයි ඒ නිසාමයේ සයාල්ලට මම මැදහත් වෙනවා මනාපයකුත් න අමනාපයෙකුත් නෑ කිය හිතන් ඒ වගේම ගැටීම නිසා ගණණ සංස්කාර ඔබට හොඳට අත්දකින්ද පුළුවන් අවස්ථාවක් මේ ඔබඇකමැති මේ දිනවුල සිදුවන න දේවල්දිහා එක මිනිත්තුවක් හිතල බාලන්ඩ නැවත නැවත කල්පනා කරන්න මොන්න තරං අකුසල සංස්කාර ගලනවාද කියලම් හිත මොන්න තරන් බර වෙනවාද පීඩාවට පත්වෙනවාද අසහනයට පත්වෙනවාද ඒ අසාහනේ ඇතිවෙන්නේ අපේ හිතේ තැන් දුක්විලන්න එකවුද මේ අපි මයි මේ දුක විදිෙන්නේ මේදක් විඳින දුක ඒ ඇයට දැනෙන්නේෙ නෑ මා යම් සිතවිල්ලක් උපුද අගැන මේ වෙලාවේ හිතේ දුකක් විඳෙනවා නම් ඒ මගේ මානසික කර්මයක්නිසාම ඒක ඔබට දැනෙන්නේ නෑ ඔබ යම් කිසි දුගක් ඉඳනනම් ක මට දැනෙන්නේන ස අපිතනිතනිව මේදුක විදිෙනවා සමන්කරන කර්මය ඉපාක තමම්ම වෙදිනවා. එනිසා යික් කකිස්සීවකට මගේ බැඳීමක්න ඇලි මැක්න ගැටිමැක්න සියල් අතහරිනෝ සේචියල්ලටම උපේක්ෂාවයේ කියලා ඕපේක්ෂාසිිත්තම දියුණු කරන්න. මගේ කැමත් අත් අයින් කරනවා අකමත් අත් අයින් කරන. මනාපයකුත්නෑ අම නාපේකුත්නෑ. ඒ සියලු දෙනාටමත් සියලු කටයුතුවලටත් හැම්ම දේකටම මම උපේක්ෂාවෙනවා මැදහත් එමි මැදහත්මි මැදහත් එෙමි කිය මැදහත් සිත පතරුවන්න. දැ මෙ ෝක යම් තාක් මිනිසුන් සිටිනවා නම් ලක්ෂ ගනන් කෝටි ගනන් ඒ සියලුම මිනිසුන් සෑම කෙනෙක්ම පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වා සෑමකෙනෙක්ම දෙකක් හරි සැපක් හරි විඳනවා නම් දීර්ගාය සම්පත්තිය විදිනවා නම් ම කෙටිකාලයකින් මිය යනවා නම්. සෞඛ්‍ය සන්ටන්න ඔහොදේ සිටිනවා නම් බිවිධ ලෙඩ දුක් විඳ රෝගවලට ලක්ව සිටිනවා නම්. ඒ සියල්ල සිදුවෙන්නේ තම තමන්ගේ ඒ ඒ අයගේ කාර්මවලට අනුවයි. තව කෙනෙක්ගේ කර්මය නිසානවෙේ. ඒ අයම කියන කරන හිතන කර්මවලට අනුවයි. කායික කර්ම වාචසික කර්ම මානසික කර්ම. මිලෝකය සිටින සියලුම දෙනා කර්මීෙන් වැශිලතිනාකාරි දකිින් ඉන්න සියලුම මිනිස් වර්ගයාම වෙන්න වෙන්නම තනි තනියම තමන්ගේ කර්මයන් නිසා සැප දුක් විදිනැහැටි දැන් ඔබ දකින්න. හැකි නං මේ උඩට 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 ගිහිල්ලා. මේ ලෝකින් පෘතිවෙන් උඩට 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 ගෙල්ලා. හිත අරගෙන ගිල්ලා බලන්න. ශාල කෝපයකින් වහනවාගේ යම් කිසිද්දයකින් භාජනයකින්ව අනවාගේම ලෝකයේ සම්පූර්ණයෙන් වහල බල මේ සෑම කෙනෙක්ම ඉන්න යම්තාක් මිනිස්වාර්ගයා සිටිනවා නන් ඒ සෑමදනාම තමතමන්ගේ කර්මාන රූපෝම ගමන් කරනවා සැපදක්ලනිෙන. ඒ නිසා ඒ ගැන මම දුක්කෙලා වැඩකුත් නෑ සතුතු වෙලා වැටකුත් නෑ. ඒ සියල්ලට මම උපේක්ෂාවෙනවා මැදහත්වෙනවා. ඒත් සෑම දෙනාටම උපේක්ෂාවයි පේක්ෂාවයි දැ මේ ලෝකයේ යම්තාක් තිරිසංගත සත්‍යයෝ සිටිනවානම්. තිරසංගත සත්‍යයම් දුක්වි දෙන්නේ මේයාත්මේ හෝ ගියාත්මරදයි තම්ම තමම්ම කරපු කර්මානුරූපවත්. ඒ ගැන මම දුක්වීමෙන් කිසිම පලයක් ප්‍රයෝජනයක් නැහැ. සතට ඒමත් එහෙමයි ත ඒ ශියල්මත් තමටමං කළ කර්මයන් ගේවාදමින් සිටිනවා. මාස ඒ සියල්ලටමම මැදහත් වෙනවා උපේක්ෂාවෙනවා උපේක්ෂාව වෙනවා ඇ කියලා උපේක්ෂාසිතු පපුරුවන්න දැම් බලන්න මේ උපේක්ෂාව ටිකෙන්ටික ටිකෙන්ටික සෑම තැරට පැතිරී යනාකාරය එක එහෙම වෙනවාද කියලත් හොඳට බලන්න ද යම් දෙවරු සිටිනවා නම් ඒ දෙවවරුන් යම් සැපක් හෝගක් හරි විඳිෙනවන්නම් ඒ අය ඒ සැපහෝ දුක්කෝ මොන්වාහහි විඳිනවන්නම් ඒ විඳින්නේත් ඒ අයගේ කර්මානු රූපවයි ඒ ඒ කර්ම ඇතිතාත් ඒ තැන්කලින් ඉඳලා ඇැතිවෙලායනවා. සීරුදනා ගැනත්වේ නිසාමා මොනවා හිතුවත් ප්‍රයෝජනයක් නෑ එසායේ සියල්ලට මත් නොම උපේක්ෂාවෙනවා. එ සීරුදේවරුන්ටත් මගේ උපේක්ෂාවයි උපේක්ෂාවයේ කලා උපේක්ෂාසිිත පත්වන් ඒවාගේම යම් බ්‍රහ්මයන් කෙල පිටසක් සිටිනවා නම් බ්‍රහ්මලෝකෝවර. ඒ අඒ තත්ත්වයන් අලෙන්නත් තම ත මංකර ගත්ත කර්මවට අන්නුවයි. මාගේ කර්මයට අනුවනවෙේ ඊ අයගේ කර්මය ගොල්ලුන් ගෙවනවා. සම්මම ඒ ඇයටත්මයි භේක්ෂාව පතුරුවනම් ඇලීමකුත් නෑ ගැටීමකුත් නැම නාපියකුත් නෑම නාපියකුත් නෑ ඒ සෑමදනනාටමත් උපයෙක්ෂාවයේ කියලයි එහැල්ලට ම සිතාරගෙන යන්න ඒ වගේම සතර අපපායවල යම් නිරි සතුන් සිටිනවා නම් ඒ සෑම දෙෙනත් මාරයමුත් ඇතුළුව යම් තාග මේ අනන්ත විශ්වයේ හෝ සත්වයෙක් සිටිනවාලන්ගේ සෑමසත්වයා තම තමන්ගේ කර්මයම් මුලින්ම වැහිලා සිටින්නේ. තම තමම්ම කරන දේවල් ගෙවාදම මේ සිටි්නවා නැවත දේරස් කර ගන්නවා නැවත දේකතු කරගන්නවා නැවත නැවත ගිවාදගනවා. ඒ සියලුදනාටම මම උපේක්ෂාවෙනවාක් උපේක්ෂාවවා උපේක්ෂාවනක් ලහිතන්. කිසිම්ම සත්වයකුට මුන්නම විදිහන්වත් ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ මනාපයකුත් නෑ අමනාප්‍රකුත් නෑ අනන්ත විස්සුවයටම සෑම දෙකට මම කුට යෙක්ෂ වෙනවා. ක්ෂාවෙනවා ප්‍රීක්ෂාවෙනවා කියලා මුල්ලු විස්වයටම දස දිසාාවටම උියීක්ෂාව පතරුවන්න උතුර දිසාාවට නිසාන දික දිසාාවට නැගෙන එහිර දිසාාවට ගිනිකොන්න දිසාාවට දකුණු දිසාාවට නිලත දිසාට බස්නාහිර දිසාාවට වයම දෙසාාවටත් උඩත් යටත් කියන මේ දශදිසාවේ අනන්ත විශ්වයේ දක්වා. කෙලවරක් නොමැති සිතා ගැනීමට බැරි අන්නන්ත අනන්ත අනන්ත විශ්වුවය දක්වාම සියලුම දේවල්ලට මමය. සෑම සත්්‍යේගවට මත් සෑමදේකටමක් මැදහත් එෙමේ මැදහත්වෙෙමි මැදහත් එෙමේ කියර උප්‍රේක්ෂා පතුරුවන්. ඇැන් ඔබේ හිතද ියාහි ඒ හිතේ මොනුමැලීමක් වත් ජටහීමක් වවත් මොන්න මදයයක්කවත් වෙන තිබෙනවාද කියල බලන්න. ඒම තිබෙනවානං ඒ තියටත් මම උපේක්ෂාවයෙනවා උපේක්ෂයෙනවා පේක්ෂයන ක ළ හිතන්. conceito mami upප්‍රේක් සාhoudටත්තු ක්සා ෙනවා පක්சா ෙනවා கி හිता. දැන් මේ හිතිය සාන්ත බවත් ඉතාම සැනසිබිල්දායක බවත් හිතේ විදිහටමට බාගෙන තවතවත් අති හැක්කිත් තලම් පේක්ෂාවදියුණු කරන්න උත්සා කරමු මේ වලා විදි මේ සාන්ත ්‍රවහිතය තබාග වසුළු වෙලාවකන්න දැන අපි අද දවසේ මේ භාවනාව මෙතනෙන් නිමවට පච්චල